අද්විතීය 200 Mbps speed එකකේ දේශීය fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. Medhani 2020 match එකක් බලන් හිටියා වගේ අන්තිම ටික නම් මාරම ටෙන්ෂන් එකක් 186ක්ම ලබා ගත්තා නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම Medhani මනාපය පළ කළා එක මොහොතක මට හිතුණා Medhanita පුළුවන් වේවි කියලා Video prakarya osavanna run one run mokada kiyan mata dukai saran run one run da Sansun Ruwan da den Sansun karala tiyenne na ema deyak neme attrama Ruwan avasan washen manapaya palakale Medhani idirete ayutui kiyana sthavare indalada na mama score ekak bala gane hidiya baluwa saha tava verse yak tiyenawada kiyala thibama nirosha git thawa tava verse yak tiyenawada neda kiyala attrama Medhani වාගේ තිනේ අර පොඩි හඬක් මට ඇත්තටම ගායිකාවක් මතක් වෙනවා මට හැබැයි ඔළුවට එන්නේ නැහැ කවුද කියලා මේ ඒ කුඩා කාලේ ගායනා කර ඇත්තටම ඒ මිහිරි වාගේ ටෝන් එකත් එක්ක හරිම මිහිරි මිහිරි භාවයක් තියෙන ඒ ගායනය තුල සමහරට අපි ලොකු ටෝන් එකක් නැහැ ලොකු අර දැනෙන පවර්ෆුල් වොයිස් එකක් නැහැ සාරංග හැබැයි එයාගේ තියෙන වෝකල් ඒ කැපැසිටියත් එක්ක හරිම ලස්සනට මෙලඩි සිංකරා හරිම මිහිරි ගතියක් දැනෙනවා ඉතින් මම හිතන හොඳ බැටල් එකක්
අතන අපිත් සන්තෝසයි. ඉතින් මෙන්න මේ වගේ බැටල් එනකොට අපිත් එක්සයිට්මන්ට් වෙනවා. මොකද අර අපිටත් කියන දේ හරියට කිව්වොත් අර සිංහල භාෂාවෙන් අපිත් කොර වෙනවා. ඇත්තටම කියනවා නේද? ඇත්තටම මේ හරිම සන්තෝසයි දුවේ. හැබැයි අතාරින්න එපා. දෙයක් ඔයාව මේ තරගෙන් යන්න කලින් මට කියන්න ඕනේ. අපේ ජීවිත ඒ කියන්නේ මිස් වෙන තැන් ගොඩක් එනවා. සමහර විට අපි පරාජය වෙනවා, අපි වැටෙනවා. සංගීත ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක් ගත්තොත්, ව්‍යාපාර ගත්තත් එහෙමයි. ජීවිත වැටෙන්න පුළුවන්. හැබැයි වැටිලා ඉන්න එක නෙමෙයි හේතුව වෙන්නේ. ඔබ උත්සාහ කළ නැවත නැගිටිනවද? ඒ කියන්නේ කම්බැක් එක ස්ට්‍රෝง නම් ඔයා දිනු. ඔයා මං හිතනවා මෙතන හොඳ තරගයක් දීලා යනවා. හැබැයි ඔයා දැනගන්න, ඔයා හොඳ දෙයක් කළා ගියේ. ඔයා මහන්සි වෙන්න, උනන්දු වෙන්න, ඔයා පැරදි නෑ. මේක හොඳට අරගෙන ආය නැවතෙන්න ඒ කම්බැක් එකේදී ඔයා පෙන්වන්න ඔයාගේ ජයග්‍රහණය. ඉතින් ඕල් ද බෙස්ට්. මම සුබ පතනවා නැවත ඒදී උත්සාහ කළ ඉදිරියට එන්න. ගොඩ් බ්ලෙස් යූ ආල්. Thank you sir. මේදානි කිදනාගේම මනාපය ලබාගෙන තමයි ඔබට තරගය හැර යන්න වෙන්නේ. ජනතා පරමාධිපත්‍යනුත් ඉතාම හොඳ ප්‍රතිචාරයක් ඔබට ලැබුණා. නමුත් තරගය උණුසුම්. තරගය මගේ අම්මයි තාත්තයි හැමෝම මතක් කරන්නේ. මගේ යාළුවෝ සචිනි මිස් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. යාළුවෝ ගොඩක් හම් වුණා. එක්ස්පර්ට්ලා තුන්දෙනාට ගොඩක් ස්තුතියි. නිරුෂා, ලොකු පීඩනයක් මතනේ ගායනා කර 188ක් කියන්නේ ලේසි නෑ. හැබැයි එහෙම පීඩනයක් අපි අයගෙන් දැක්කේ නෑ. අය බොහොම නිදහසේ ගායනා විදිරිපත් කළානේ. අනිවාර්යයෙන් මම හිතුවා මම කමෙන්ට් එක අහන්න මගෙන් එයි කියලා දැල්ලා. මම නම් ඇත්තටම මගේ වෝට් එකම පාවිච්චි කරුවේම දිනුව අභිභවය යන්න ඕනේ කියලා. මොකද හේතුව අය ගායනා කරපු ගීතය ඉතාමත් අමාරු ගීතයක් මේක. ඇගේ වයසත් එක්ක සහ මේක ගීතය ඒක යුග ගායනයක්. යුග ගායනයක්. ඉතින් එතකොට ඇයට ඇගේ තියෙන හැකියාව එක්ක මට හිතුණා ඇත්තටම තරග ඉස්සරහට යන්න ඕනේ කියලා ඉවරලා. ඉතින් පුතේ ඔයාට ඔය දැන් හිතේ තියෙන වේදනාව ඔය මොන දේ වුණත් ඔයාට සන්තෝෂයෙන් යන්න පුළුවන්. ඔයා දක්ෂයි. ඔයාට ආපහු දවසක් එයි. අද දවසේදී මෙහෙම වීම ඊළඟ දවසේදී ඔයාට හොඳක් වෙන්නත් පුළුවන් පුතේ. ඒකද බය වෙන්න එපා. ගොඩ් බ්ලෙස් යූ ආට. Thank you sir. හොඳයි මේ දානි අපි එහෙනම් ඔබට හිරු ස්ථාමාවතෙන් සමුදෙනවා.